ඒ විතරක් නෙමෙයි අපි නිවේදකයා තරත් දිසානායකට දෙමුකෝ බලන්නකෝ අත්පුඩි එච්චරද තද්දේ සුදි වඩක සුදි සුගත ජානක රංගන ශිල්පියා හොඳයිම ප්‍රියමතුනි ආරාධනාවක් කාසි කරනවා ඊළඟ ඔබට ආදරය කරන මම මෙයාගේ ඔබ වඩාත්ම ආදරය කරන මම කියලා ආරාධනය කරන්නද එහෙම නැත්නම් එයාගේ උපැන්න සහතිකයේ තියෙන නම කියන්නද කියලා හිතුවේ එනිසා රජිත කිව්වට කවුරුත් දන්නේ නැහැ එනිසා රජිත කියලා වරහන් ඇතුලේ දානවා පිම්පොන් කියලා ගැලලා තට්ටුකෙවල් දෙල්නාට්‍ය තුලින් එදා මීට වසර ගණනාවකට පෙර ස්වර්ණ වහණියෙන් ආපු කෙට්ටු කොල්ලා අද ගොඩක් මහත් වෙලා ලස්සන වෙලා වසර කීයකට පෙරද වසර 15කටවත් එහා වෙන්න ඕනේ වැඩි ඒ කියන්නේ ඔයා පරණ කලාකරුවෙක්ද තරහා ඔයා මොකද්ද මේ කරේ තව පොඩ්ඩේ වල්ලාලියකුත් ගන්න ඇයි මොකද්ද ප්‍රශ්නේ පාට කැලෑපාරකට වෙන්නවන්නේ අපි එන ගම කැලෑපාරකට ඕක මොන කැලයක්ද රජියා ඔයයි මායි ගිහිල්ලා කැලේ අතර මංගුනේ ඔය විදියටද මතක නැද්ද ඔයාට මේ කතාව මෙතන හොඳ නෑ නේද කියන්න කමක් නැද්ද කිව්වට දැයිද ඔයයි කැමැත්ත අපේ මේ සරයි මමයි සරා කිව්වට මෙහෙට තමයි සරා කියන්නේ එහෙට කියන්නේ සොරා අපේ මේ සරයි මමයි නේ සරා ඔව් අපි දෙන්න ගියා පොඩි ට්‍රිප් එකක් සම්පයි හිටියා සුගා හිටියා සුගතයි හිටියා චතුරය හිටියා චතුරය හිටියා දිලිය හිටියා හිටියා ඔක්කොම හිටියා සත්‍ය හිටියා ඔව් සත්‍ය ඉන්නේ ඔය සත්‍ය මේ සත්‍ය හිටියා සත්‍ය කොහෙ ගියත් ඔක උස්සන් තමයි ඉන්නේ ඔව් ඉස්සර ඔය වගේ හොඳ එකක් දෙන්නේ නැහැ නේද නෑ මොන විශ්තුද පොඩි කට්ටක් දීුණේ අතේ ඉස්සර බොරුවට කැඩිච් එකක් තියන් ඉන්න බොරුවට කැමරමන් කියලා වැඩේ ඉවරලා කෝබන් පටිගත කරපුවා කියලා ආපම ඔහෙ නෑ ඒව නෑ කැමරාවේ විතරයි තියෙන්නේ හැබැයි දැන් මං කිව්ව හොඳ කතාවක් සත්‍ය කකුල් කඩන්නේ මේ ෂෝ එකේ වීඩියෝ ටික නැතුව ගියොත් තමයි කියලා සත්‍ය සිතු ඉවරයි මේ අපේ සරයි මමයි අපි ගියා කැලේක කැලේක යනකොට රජී රජී මට චූටි වෙලාවක් දෙන්න ඕන රයිට් අපිට දෙන්න ඕන මගේ මිතුරෝ බලාගෙන ඉන්නවා ඔයාට ආරාධනය කරනකම් අර වාසනාවන්ත අද්දක එකට ගොදලා හයියෙන් අත්පුඩියක් ගන්න ඒ නිසා මගේ මිතුරෝ කොහොමද ගහමු හයියෙන් කොහොමද සත්‍ය ආදරණීය රජිත හිරාන් පිම්පොන් බී බොයිස් එක්කලා වගේම වෙන්න ගියා මේ ලස්සන ප්‍රසංග රාත්‍රියේ ඒ වගේ තමයි මගේ ආදරණීය මිත්‍රයා සරා සරා කියන්නේ හැමදාම ඉතින් අපේ යාළුවා සරා ගැන පස්සේ කියන්නම් සරා ගැන කියන්න කලින් සරාට වෙච්ච දෙයක් කියන්න ඕනේ සරත් එක තමයි ගියේ කැලේ යනකොට සරා තමයි එක්කන් ගියේ මේ ට්‍රිප් එක යනකොට සරා කිව්වා මචං රජියා මේ කැලේ භයානක සත්තු ඉන්නවා හැබැයි කෑ ගන්න එපා කෑ ගැව්වොත් සත්තු කලබල වෙලා කේස් එකක් වෙන්න පුළුවන් කියලා ඉතින් කැලේ යනවා දැන් මායි සරයි යනකොට ඉස්සරහට එනවා වල් අලියෙක් මේ වල් අලිය දැකලා මම බය වුණා බය වෙලා කෑ ගන්න හැදුවා සරා කිව්වා කෑ ගන්න එපා කේස් එකක් වෙනවා කිව්ව ඉඳන් මම කෑ ගැව්වේ නැහැ ඒ සරා කෑ ගැව්වේ නැහැ නේ ටික දුරක් යනකොට එනවා කොටියෙක් මම බය වෙලා කෑ ගන්න හැදුවා නංගිට කියන්නේ ඇත්තමයි කෑ ගන්න හැදුවා සරා කිව්වානේ බය වෙලා කෑ ගැව්වොත් සත්තු කලබල වෙයි කියලා මචං කෑ ගැව්වේ නැහැ ටික දුරක් යනකොට එනවා මයිල් බාබු ගෝරිල්ලෙක් හරිද අපි මේ සුගත් ජානක වගේ මම බය වෙලා කෑ ගැව්වේ නෑ මොකද සරා කිව්වනේ කෑ ගැව්වොත් සත්තු කලබල වෙයි කියලා දැන් ඔහොම යනකොට නංගිලා තුන්දෙනාට කියන්නේ මේ අම්මට කියන්නේ මේ අක්කට කියන්නේ එක පාටම මචං එක පාටම ලේනු දෙන්නේ කැවිලා කලිස මාස්ටර් රින්ගු මම බුදු අම්මෝ කියලා කෑ ගැව්වා ඉවගම මේ යකා නෙමෙයි මේ සරා එකපාරට ගෝ යකෝ කෑ ගන්න එපා උඹට කිව්වනේ කෑ ගන්න එපා කියලා මං ගෝ මචං කෑ ගන්න නැතුව බෑ ඇයි මොකද අංගුල් ලේන්නු දෙන්නේ කලිස වස්තර රින්ගුවා ඉතින් කෑ ගන්න එපා අච්චර අලියෙක් ආවා කොටියෙක් ආවා උඹ කෑ ගැව්වේ නැ ලේන්නු දෙන්නෙක් වගේ පොඩි සතුන කෑ ගන්නවා උඹ දන්නේ නැනේ සරා මුන් දෙන්න කතා වෙච්ච දේ අපේ කහපාට බ්ලවුස් එක ඇඳපු අක්කේ මුන් දෙන්න කියනවා මේක දැන් කනවද පස්සේ ගෙදර ගිහින් කනවද කියලා ඒකයි බං කෑ ගැව්වේ right b boys aha ඔසත්ේ අපි මේ පැත්තේ boys ਸੀ ਤੇ ਸੀ ਤੇ ਸੀ ਤੇ
Yeah.